විශේෂම මට පැවරල තියෙන වගකීම් දෙකක් තිබෙනවා. බලශක්ති අමාත්‍යංශය සහ විදුලි බල අමාත්‍යංශය කියන අමාත්‍යංශ දෙක මේ වෙලාවේ අපි මුණ දීලා තිබෙන අර්බුද හතරෙන් අර්බුද දෙකක් සඳහා වගකීම ලබා දීලා තියෙන. එක පැත්තකින් අපි ආර්ථික අර්බුදයකට මුණ දෙනවා. ඒ වගේම බලශක්ති අර්බුදයකට, විදුලි බල අර්බුදයකට සහ විශේෂයෙන්ම ගෑස් සැපයුම පිළිබඳව කියන මේ අර්බුද හතරකට අපි මූලික වශයෙන් අපි මුණ දීලා තියෙනවා. ඒ අනුව බලශක්ති අමාත්‍යවරයා හැටියට මගේ වගකීමක් තියෙනවා මේ වන විට මෙරටේ පවතින ඉන්ධන තොග පිළිබඳව, ඉන්ධන ප්‍රවාහනය පිළිබඳව ඇති වෙලා තියෙන ගැටලු පිළිබඳව දැනුවත් කරන එක. පළමුවෙන්ම අපි කිව යුතු කාරණාව තමයි මේ මොහොත වන විට අපේ තිබෙන ඉන්ධන සංචිත පිළිබඳව අපිට ගැටලුවක් නැහැ. අපිට අවශ්‍ය ඔටෝ ඩීසල්, අපිට අවශ්‍ය සුපර් ඩීසල්, ඒ වගේම අපිට අවශ්‍ය 92 පෙට්‍රල්, අපිට අවශ්‍ය භූමි තෙල්, ඒ වගේම ගුවන් යානාවලට අවශ්‍ය ජෙට් A1 කියන වර්ගයේ ඉන්ධන තොග, ඊළඟ ඇනවුම පැමිණෙන තෙක් විශේෂයෙන් අපි සාමාන්‍යයෙන් දින 4කට වරක්, එහෙම නැත්නම් 5කට වරක් තමයි අපේ ඉන්ධන තොග අපිට ලැබීමට නියමිත කරලා තියෙන්නේ, කාර්යභාරය සිදු කරලා තියෙන්නේ. ඒ අනුව ඉදිරි තොග ලැබෙන තාක්කල් මෙම ඉන්ධන වර්ග අපිට කළමනාකරණය කිරීමට අපිට ප්‍රමාණවත් ඉන්ධන තොග තියෙනවා කියන එක මේ වෙලාව අපි මතක් කළ යුතුයි. නමුත් අපි ඉන්ධන ඒ තොග වලින් ගත්තම 95 පෙට්‍රල් වර්ගයේ ඉන්ධන තොග ගත්තම ඒ පිළිබඳව අපිට යම් සීමිත තොග ප්‍රමාණයක් තිබෙන්නේ. සීමිත තොග ප්‍රමාණය අනුව තමයි අපි ඒ ඉන්ධන තොග පහුගිය කාලේ එක පැත්තකින් ප්‍රතිපත්තිමය තීන්දුවක් හැටියට අපි ඔටෝ ඩීසල් සහ 92 පෙට්‍රල් ඉතාමත්ම බහුලව මේ ඉන්ධන පිරවුල් මල් වලට බෙදා හැරීමේ ක්‍රියාවලිය කළ යුතු නිසා ඒ සඳහා අපි ප්‍රමුඛතාවයක් ලබා දුන්නා. ඒ වගේම 95 වර්ගයේ පෙට්‍රල් අපිට සීමිත තොග ප්‍රමාණයක් තිබෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ වන විටත් අපේ මුහුදු සීමාවට ඔබෙන් අපේ වරාය ආසන්නයේ විශේෂයෙන්ම 92 සහ 95 පෙට්‍රල් නෞකාවකුත්, ඒ වගේම බොරතෙල් නෞකාවකුත් මේ වන විට නැංගුරම්ලා සිටිනවා. අපි අද දවසේ තමයි ඒ නෞකා දෙකම ගොඩමෑමේ කටයුත්ත කරන්න බලාපොරොත්තු වෙලා හිටියේ. නමුත් පසුගිය සෙනසුරාදා, සිකුරාදා අද දවස රජයේ නිවාඩු දවසක් ලෙස නම් කිරීම නිසා අපිට බැංකු සමග ගනුදෙනු කිරීමේ අපහසුතාවයක් අපිට ඇති වෙලා තිබෙනවා. එනිසා අපි බලාපොරොත්තු වෙනවා ඊළඟ පළවෙනි වැඩ කරන දවසේ, ඒ කියන්නේ අනිද්දා දවසේ මේ පෙට්‍රල් තොගය සහ බොරතෙල් තොගය අපේ තොග සංකීර්ණ වෙත ලබා ගැනීමේ කටයුතු සිදු කිරීම සඳහා මේ වන විටත් ඒ සඳහා අවශ්‍ය මුදල් මහා භාණ්ඩාගාරයේ සහ බැංකු සමග සාකච්ඡා කරලා ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විටත් ගෙන තිබෙනවා. ඒ වගේම මීට දින දෙකකට පෙර යම් කතාබහක් ඇතිලා තිබුණා ඩීසල් පිළිබඳව. ඒ ඩීසල් නෞකාව අපි පසුගිය සිකුරාදා රාත්‍රී 10ට පමණ ගොඩබෑමේ කටයුතු ආරම්භ කරා. මේ වන විටත් ඒ ගොඩබෑමේ කටයුතු සිදු කරමින් පවතිනවා. එනිසා ඒ ඩීසල්, ඔටෝ ඩීසල් සහ සුපර් ඩීසල් කියන වර්ග දෙකම අපිට ප්‍රමාණවත් වග ඉදිරි දින කීපය සඳහා ඊළඟ නැව නෞකාව මේ රටට ලබා ගැනීමට ඒ තිබෙන දිනය දක්වා අපිට කළමනාකරණය කිරීමට ගැටලුවක් වෙන්නේ නැහැ.